කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමට පිළියමක් ලෙස ගෙන ආ මන්තිරු නීතිය අද සිට අකුරට ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණා. අද සිට මන්තිරු නීතියට අනුගත නොවන රියදුරන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර රියදුරන් තමන්ට අදාළ මන්තිරුවේ පමණක් ගමන් කළ යුතු වෙනවා. ඒ අනුව මන්තිරු තුනක් සහිත මාර්ගයක යතුරුපැදි සහ ත්‍රීරෝද රථ දහවණය කිරීමේදී බස් රථ මන්තිරුවට අමතරව මෝටර රථ සහ වෑන් රථ සඳහා වෙන් කර ඇති මැද මන්තිරුවේද දහවණය කළ හැකි අතර දකුණු පස කෙළවරේ මන්තිරුවේ කිසිසේත්ම යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සඳහා ගමන් කළ නොහැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ. මන්තිරු තුනක් සහිත මාර්ගයක දකුණු පස කෙළවරේ මන්තිරුව ඇත්තේ මෝටර රථ සහ වෑන් රථ සඳහා පමණක් වන අතර මෝටර රථ සහ වෑන් රථ වලට මන්තිරු තුනක් සහිත මාර්ගයක මැද මන්තිරුවේද ගමන් කළ හැකි වනවා. එමෙන්ම දිත්ව මන්තිරුව ඇති මාර්ගයක වම් පස මන්තිරුවේ බස් රථ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා පමණක් ගමන් කළ හැකි අතර මෝටර රථ සහ වෑන් රථ දකුණු පස මන්තිරුවේ පමණක් ගමන් කළ යුතු වනවා. මේ අතර ගාල්ල නගරයේ සහ ඒ අවට ප්‍රදේශවලද මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අද සිට මන්තිරු නීති ක්‍රියාත්මක කිරීමේ පෙරහුරුවක් පැවැත්වුණා. ලංකාවේ පවතින රථවාහන තදබැදයට පිළියමක් හැටියට බස්නාහිර පළාත තුළ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. ඒක ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීයවත් මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපිට උපදෙස් ලැබිලා තියෙනවා. ඒ අනුව ගාල්ල නගරය පුරා අපි මන්තිරු නීතිය අද ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. මහමෝදර රෝහල අසල ඉඳලා ගාල්ල බස් නැවතුම්පොළ පාර දක්වා මන්තිරු දෙකක ගමන පථ දෙකක් තියෙන දෙපැත්තට. ඒ නිසා අපි ඒ ප්‍රදේශයේ අද මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම අද ආරම්භ කරා. මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමට අපි සතියක කාලයක් දැනුවත් කිරීම සම්බන්ධයෙන් පෙරහුරුවක් කරනවා. ඊට පස්සේ අපි නීතිය ක්‍රියාත්මක කිරීමට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.